අවිදු කොහොමද ඉතින් උග කාලෙකින් ඉතින් මොකද නිකන් අද අමුතු ටෝන් එකකින් වෙල්කම් බැක් ගයිස් අවිදු ඉස් බැක් අතිශය වැදගත් තීරණාත්මක සොයා ගැනීමක් ගැන තමයි අපි අද දවසේදී කතා කරන්න සූදානම් වෙන්නේ. දැන් විදු ඔයා පහුගිය කාලේ විවිධ ගේම් ප්ලෑන් විවිධ සැලසුම් මේ ක්‍රිකට් වල දියුණුවට ක්‍රිකට් මැච් දිනන්න විවිධ දේවල් ඉදිරිපත් කළා. දැන් මේ සියලුම සැලසුම් අසාර්ථක වුණා නේද? නෑ දැන් මෙහෙමනේ අවිදු දැන් ඒ සැලසුම් හරියනවද කියලා බලන්න හරියටම ඒවා ඒ විදිහටම ක්‍රියාත්මක වුණේ නෑනේ. ඒකනේ. ඒ කියන්නේ විදු ෆේල් නේද? නෑ නෑ එහෙම කියන්න බෑ. මොකද මම මගේ ඒ පාර්ට් එක මම හොඳටම කළා. හැබැයි මේ ඉතින් නෑ 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 බයිලා වැඩක් නෑ. වා හොඳටම කළා කියලා කියන්නේ ඔයානේ. හැබැයි වා කරපු දේවල් වා කියපු දේවල් වලින් සත පහක වැඩක් වෙලා නෑ. එහෙම වුණා නම් අපි මැච් දිනන්න ඕනේ. දැන් කොහොම හරි ඒක නිසා මම තීරණය කළා අවිදු විදිහට මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න. මෙන්න තියෙනවා විසඳුම. මෙන්න මේක තමයි මේ සියලු ප්‍රශ්න වලට විසඳුම. අපිට පුළුවන් දැන් ඉංග්ලන්ඩ් සීරීස් එක වයිට් වොෂ් එකක් කරන්න. 3-0 දෙකක් ගහන්න පුළුවන් වන් ඩේ එකයි T20 එකයි සුපිරියට. දැන් ওই গিදරට පොල් තෙල් ගේන බෝතලේද ඒක තියෙන්නේ? එකක් නෙවෙයි දෙකක් තියෙනවා. මේ දෙකේ තමයි විසඳුම තියෙන්නේ. හරි දැන් මොකද්ද ඔක ඇතුලේ තියෙන්නේ? රයිට්. දැන් ඔයා මට කියන්න අපේ ක්‍රිකට් වැටෙන්න අපි ක්‍රිකට් පරදින්න ප්‍රධාන හේතුව මේන් රීසන් එක මොකක්ද? අපේ රටේ ෆස්ට් ක්ලාස් ක්‍රිකට් එක හරියට හදපු නැති එකනේ ඕකට හේතුව. වැරදි. ටෝටලි රෝ. ඔය මොකුත් නෙමේ හේතුව. මෙන්න මේක තමයි හේතුව. වාඩ පේන්නේ මේක නිකම් බෝතලයක් වගේනේ. මේක ඇතුලේ ඉන්නවා බලගතු ආත්මයක්. මේ බලගතු ආත්මය කරපු සාපයක් නිසා තමයි අපි 2015න් පස්සේ ක්‍රිකට් පැරදුනේ. එන්න එන්න පැරදුනේ. හැබැයි ඒ බලගතු ආත්මය මේ බෝතලේ ඇතුලේ හිර කරන්න අවිදුට පුළුවන් වුණා. දැන් ප්‍රශ්න ඉවරයි. අපිට පුළුවන් මැච් දිනන්න. එහෙමද? මේවා විහිළුවට ගන්න එපා. මේවා සීරියස් දේවල්. මේ බලගතු ආත්මය මම අල්ලලා මේ බෝතල් එක ඇතුලේ හිර කරලා තියෙන්නේ. මේක ඇතුලේ තියෙනකල් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ අවිදු මම පොඩි ප්‍රශ්නයක් අහන්නද? දැන් මේ සාමාන්‍යයෙන් ඔය අපි දැකලා තියෙනවා මේ භූතය අල්ලලා දාන්නේ ඔය පොඩි පොඩි කුප්පිවලනේ, වීදුරු කුප්පිවල. දැන් ඔය මොකද ඔය ප්ලාස්ටික් බෝතලයක් ඇතුලේ අර පොල් තෙල් ගේන බෝතලේ ඇතුලේ දාගෙන ඉන්නේ? හැයියෝ විදු. වා නිකන් මේ මහලොකු සයන්ටිෆික් දේවල් කතා කරන විද්‍යාත්මක ක්‍රමවේද ගැන කතා කරන්නේ. හැබැයි ඔච්චර සරල දෙයක් ඔයාට තේරුම් ගන්න බැරුව. දැන් නම්බර් 1 තමයි වීදුරු කුප්පියක් ඇතුලේ අපි මේක මෙයාව හිර කරලා තිබ්බොත් මේ වීදුරු කුප්පිය කොයි වෙලේ හරි අතෑරලා බිඳුනා. වැඩේ ෆිනිෂ්නේ. මේකේ තියෙන මේ පොලිවයිනයිල් ක්ලෝරයිඩ් පොලිමර් එක බිඳගෙන මෙයාට එළියට එන්න බෑ. නම්බර් 2 මේක අරවා කිව්වා වගේ මේ පොල් තෙල් දාපු බෝතලයක්. ඉතින් මේකේ තියෙනවා ඇෆලටොක්සින්. මූට ගැලවීමක් නෑ ආයි. ෆිනිෂ්. හරි. එතකොට ඔය අනික් බෝතලේ මොකක්ද? මේක ඇවිල්ලා පැණියක්. ඒකෙන් මොකද්ද කරන්නේ? මේක ඇවිල්ලා මෙසපොතේමියාවෙන් හොයාගත්ත අවුරුදු 6000ක් පරණ මෙසපොතේමියානු පැපිරස් පත්‍රකින් ගත්ත රහස් වට්ටෝරුවකින් තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මේක බිව්වා කියන්නේ ඉතින් ආයේ ශ්‍රී ලංකන් ටීම් එක මොකුත් නෑ. මැච් දිනාගෙන යනවා. හැබැයි අවිදු ඕකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඕක තහනම් උත්තේජක කියලා මුළු ටීම් එකම බෑන් වෙද්දන්නේ නෑනේ. Don't underestimate the power of the common man. ඕකේ. ඒවා මේම අවතක්සේරු කරන්න එපා. මේවා වික්ෂ ශක්තියෙන් බලගන්නලා තියෙන්නේ. ඒ හින්දා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කිසිම සයිබර් ඇටැක් එකකට බෑ මේකේ බලය බිඳින්න. ඔයාද එතකොට ඒක කළේ? ඔව් මම තමයි. It's me. ඔයා හිතන්නේ පහුගිය කාලේ මම පොඩක් සයිඩ් වෙලා හිටියේ මොනවා කළා කියලාද? මම මෙඩිටේට් කරලා මේ දේවල් තියුණු කරලා විශ්ව ශක්තිය කෙලින්ම ඒ පවර් එක අරගෙන මට පුළුවන් දැන් විවිධ ශක්තීන් එක්ක
ගනුදෙනු කරන්න මට ඇහෙනවා වෙලාවකට එක එක මැසේජස් මට එනවා කොහොම එන්නේ මේ විශ්වයෙන් එන්නේ හරි 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 පොඩ්ඩක් ඉන්නකෝ මං මේ කෝල් එකක් ගන්නම් ඩොක්ටර් කෙනෙක්ට අරන් අපි මේ විස්තරය කියමු මේ Right guys, ඉතින් මේ වගේ කතා ඔයාලා ඕන තරම් අහලා ඇති මේ YouTube එක ඇතුලේ විවිධාකාරයේ පුද්ගලයෝ විවිධාකාරයේ කතා කියනවා. ඉතින් මේ වගේ දෙයක් දැක්කහම ඒකට හිනා වෙවි ඉන්නේ නැතුව මම මේ වගේ ඔයාලට තියෙන්නේ ටග් ගාලා කෝල් එකක් ගන්න මානසික වෛද්‍යවරයෙක්ට කතා කරලා මෙන්න මේ වගේ දේවල් කියන කට්ටියව සහ ඒව ප්‍රොමෝට් කරන කට්ටියවත් පෙන්නන්න. මොකද ඉතින් ඔය කියන හැම එකම කරන්න පුළුවන් නම් අපි මේ අවුරුදු දෙකක් විතර දැන් මාස් දාගෙන ගෙවල් ඇතුළට වෙලා මේ පොල් ගන්න ඕනේ නෑනේ ෆ්‍රෙන්ඩ්ස් නේද? Right. අපි දැන් අපේ මේන් ටොපික් එකට එමු ක්‍රිකට්. දැන් ක්‍රිකට් වලට මොකද්ද වෙලා තියෙන්නේ? අපිට ගොඩ කාලෙකින් කතා කරන්නත් බැරි වුණා. විදු දැන් අර අච්චර හොඳට කැප්ටන්සිය කර කර හිටපු. ඈ එතකොට ලකුණු 500ක් විතර වන් ඩේ වල පහුගිය කාලේ ගහපු වැඩිම 50ව ගහපු දිමුත්ව කැප්ටන්සියෙන් අයින් කරා. ඊට පස්සේ දසුන් චානකට කැප්ටන්සිය දුන්නා. එක ටුවර් එක එයාට ඒක කැප්ටන් කරන්නත් බැරි වුණා යන්න බැරි වෙලා. දැන් කැප්ටන්සියක් නැහැ. මං අහන්නේ මේව හරි වැඩද? ඈ ඔව් මේක ගැන අවිදු අපිට දැම්ම කියන්න බෑ. මොකද මේක අර එක්ස්පෙරිමන්ට් එකක් විදිහට තරුණ ක්‍රීඩකයෝ අර්ථදා බලන්න කරපු වැඩක් නේ. ආ ඇයි මේ එක්ස්පෙරිමන්ට් කරන්න මේක මේ ලැබ් එකක්ද මේ වගේ ගොන් ජෝක්ස් ඉදන් තමයි විදු මේ 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 අපේ ක්‍රිකට් දැන් මේ පරිහානියට ගිහිල්ලා තියෙන්නේ දැන් අනිත් එක ඔයා මොකද්ද දැන් මේ කියන මේ දිව දෙකේ කතාව දැන් ඔයා කලින් කිව්වා දිමුත්ගේ කැප්ටන්සිය මාරයි දිමුත් නියමයි අරව මේවා මාර ගොඩක් જાති කිව්වා දැන් ඒ පාර කියනවා දැන් මේ කරපු චේන්ජ් එක හොඳයිලු මේක එක්ස්පෙරිමන්ට් එකක්ලු මොකද්ද මේ කතාව නෑ දැන් මේකයි අවිදු දැන් ක්‍රිකට් වල විතරක් නෙවෙයි ඕනෙම ගේම් එකක එහෙම දැන් මේක මේ විදිහට කළොත් තමයි දිනන්නේ මේ ටීම් එක ගියොත් විතරමයි දිනන්නේ කියලා එහෙම නිශ්චිත ප්ලෑන් එකක් නැහැ අපිට විවිධ ක්‍රම තියෙන්න පුළුවන් විවිධ සැලසුම් තියෙන්න පුළුවන් ඒ සැලසුම් විවිධ විදියට සාර්ථක වෙන්න පුළුවන් මේකත් හරියට අර නිකන් මේ චෙස් ගේම් එකක් වගේ දැන් චෙස් ගේම් එකක අපි එහෙම නියමයක් නැහැනේ පෝන් ඉස්සෙල්ලා ඇද්දොත් විතරයි දිනන්නේ රුක් ඇද්දොත් විතරයි දිනන්නේ එහෙම නැත්නම් බිෂොප් ඇද්දොත් විතරයි දිනන්නේ එහෙම නියමයක් නැහැනේ එක එක කෙනාට එක එක ආවේනික සලස්මෝල් තියෙනවා. ඉතින් මේකත් අර ඒ වගේ එක එක තේරීම් කමිටුනකට එයාලට ආවේනික සලස්මක් හදනවා. ඉතින් ඒකේ හොඳ නරක දෙපැත්තම තියෙනවා. ආ මේ 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 අපි නොදන්න චෙස් නිකම් මේ වා හිතන්නේ අපි චෙස් දන්නේ නැහැ කියලාද? දැන් මේ රුක්ලා, එතකොට නයිට්ලා, ඊට පස්සේ බිෂොප්ලා. ඔය කට්ටිය නැතුව මේ පෝන්ලා විතරක් තියාගෙන චෙක්මේට් කරන්න බෑනේ bro. ඔව් හැබැයි අවිද්දු දැන් මේ ඔතනදී පෝන් කෙනෙකුට පුළුවන් ඕනෙම වෙලාවක රුක් කෙනෙක් වෙන්න පුළුවන් ක්වීන් කෙනෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් බිෂොප් කෙනෙක් වෙන්න පුළුවන් ඉතින් ඒ පෝන් ඒක earn කරගන්න දැනගන්න ඕනේ ඉතින් පෝන්ලට chance එක හම්බුනහම ඒගොල්ලෝ දැනගන්න ඕනේ යාළගේ value එක earn කරගන්න හරි 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 මේ දැන් මේ අපබ්‍රංශ වැල්වට ආරන් නැතුව කෙලින් කියන්නේ මේ යන plan එක හරිද වැරදිද ඔව් අවිදු දැන් මම අර කලිනුත් කිව්වා වගේ එක එක plan එක එක විදිහයි ඉතින් එතකොට අපිට කියන්න බෑ මේක හරිමද එහෙම නැත්නම් මේක වැරදිමද අපිට එහෙම එකපාරටම නිගමනයකට එන්න බෑ හැබැයි ඉතින් මම පුද්ගලිකව හිතනවා දිමුත්ව කැප්ටන්සි එකේ තියලා අපිට මේ බංග්ලාදේශ සහ එංගලන්ත සංචාර දෙක මේ දෙක අපිට තීරණාත්මක තරගාවලි දෙකක් නිසා අලුත් ක්‍රීඩකයෝ 4-5 දෙනෙක් ටීම් එකකට දාලා පොඩි වෙනසක් කරලා අර අපේ එක්ස්පීරියන්ස් එක තියෙන ඒ වගේම අර දිමුත් කැප්ටන්සි එක තියාගෙන ආපු විදියට ඒ විදියට කරගෙන යන්න දෙන්න තිබුණා ඊට පස්සේ අපිට යංග ටීම් එකක්ම අත්හදා බලන්න තිබුණා අපිට එන ඇෆ්ගනිස්තාන ටුවර් එකේදී එතකොට සිම්බාබ්වේ මෙහෙට එනවා ඉතින් මෙන්න මේ තරගාවලි දෙකේදී අපිට පුළුවන් තනිකරම අලුත්ම ටීම් එකක් දාලා මේක අත්හදා බලන්න ඉතින් මොකද මේ බංග්ලාදේශ එංගලන්ත තරගාවලි දෙකේ හොඳ ප්‍රතිපලයක් අරගෙන අපිට බංග්ලාදේශ එකක දෙකට එකක් විදිහට දිනා ගන්න තිබ්බනම් අපි එතකොට සුපර් ලීග් එකේ හොඳ තැනකට එනවා. එතකොට අපි අර මේක පොඩි ආරක්ෂාකාරී පියවරක් එක්කත් හදා බැලීම. හැබැයි දැන් මෙතනදී අපි කරලා තියෙන්නේ මේක අර උන්නත් 1000යි මලත් 1000යි වගේ වැඩක්. මොකද අපි මේ තරුණ ක්‍රීඩකයෝ ටික දැන් ඉන්දියාවේ නම් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ යංග් ප්ලේයර්ස්ලා ටික ෆෝම් කරගෙන එයාලා හොඳ තැනකට ආවට පස්සේ තමයි ඒගොල්ලෝ ටීම් එකකට දාන්නේ. දැන් ලංකාවට එන කට්ටිය වුණත් ඒ තරුණ ක්‍රීඩකයන්ට හොඳ අත්දැකීම් තියෙනවා. හැබැයි අපි මේ කරන්නේ ඒ වගේ දෙයක් නෙවෙයි අපි කරන්නේ හරි වැදුනොත් වැදුනා නැත්තම් නෑ කොහොම හරි අපි මේ තරඟ දිනන්න අපේ ක්‍රීඩකයන්ට හැකියාවක් ලැබුණොත් ඉතින් එතනින් වැඩේ ගොඩ ඉතින් දැන් කරලා තියෙන ප්ලෑන් එකට අනුව තේරීම් කමිටුව මේගොල්ලන්ට පොඩි කාලයක් දීලා බලනවා මේගොල්ලෝ සක්සස් වුණොත් ඒගොල්ලොත් එක්කම ඉස්සරහට යනවා එහෙම නැත්තම් අපේ පරණ ක්‍රීඩකයෝ දාලා ඒගොල්ලොත් එක්ක මික්ස් කරලා
හොඳ ස්ට්‍රෝංග ටීම් එකක් හදාගන්න තමයි දැනට තියෙන සැලසුම අපිට පේන විදිහට. ආ ඉතින් දැන් පරණායට බැරි හින්දානේ අයින් කළේ. දැන් එයාලා ඉන්නකොට පරදිනවා නම් මනම් එහෙම කියලානේ අයින් කළේ. ඉතින් එහෙනම් මොකටද ආයේ මේ එයාලා දාන්නේ දැන් එහෙම කියලා දාලි වරලා බංගලි දේශිනුත් කෑවේ පොරියලෙන්න. මං හිතන්නේ අවිදු ඒක සම්පූර්ණයෙන් වැරදි මතයක්. ඒක මං හිතන්නේ හරියට කමියුනිකේට් වෙලා නැහැ අපේ ක්‍රිකට් ෆෑන්ස්ලාට මේ පණිවිඩේ හරියට ගිහිල්ලා නැහැ. මොකද දැන් අපි ගත්තොත් ඇන්ජලෝ මැතිව්ස් කියන්නේ එයාට ඕනේ වෙලාවක දැන් හෙට ඇවිල්ලා ටීම් එකේ ගහන්න කිව්වොත් එයා දන්නවා මොකද්ද කරන්න ඕනේ. මොකද්ද එයාගේ රෝල් එක කියන එක එයාට හොඳ අවබෝධයක් තියෙනවා, හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. හැබැයි දැන් තරුණ ක්‍රීඩකයෙක්ට එකපාරටම දාලා ආවා ගිහිල්ලා නම්බර් 5 ගහන්න කිව්වොත් එහෙම එයාට එකපාරට ඒකට හැඩ ගැහෙන්න බෑ. මොකද එයාට ඉන්ටර්නැෂනල් එකේ එක්ස්පීරියන්ස් එකක් නැහැ. ඉතින් ඒ හින්දා තමයි මේ මේ තරුණ කට්ටියට මේ එක්ස්පීරියන්ස් එකක් දෙන්න තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. එතකොට මේකේ මේ අපේ පරණ ක්‍රීඩකයෝ හොඳ නැහැ, ඒගොල්ලොන්ට බැරි හින්දා අයින් කළේ, එහෙම එකක් නැහැ. සහ ඒගොල්ලන්ව මේ ටීම් එකෙන් අයින් කරලත් නැහැ. ඒගොල්ලෝ අවශ්‍ය තැනදී කණ්ඩායමට එයි. හැබැයි අර මම දකින්න දේ නම් මේක හරියට කමියුනිකේට් වෙලා නැහැ මේ සීනියර් ප්ලේයර්ස්ලටවත්, එතකොට අපේ ෆෑන්ස්ලටවත් මේක හරියට කමියුනිකේට් වෙලා නැහැ. ඉතින් ගොඩක් දෙනා හිතන් ඉන්නේ අර මේ මෙයාලට බැරි හින්දා අයින් කරලා තරුණ සෙට් එකක් දැම්මා වගේ අදහසක් තමයි ගොඩක් දෙනෙක්ගේ හිතේ තියෙන්නේ. හැබැයි ඉතින් මටම හිතෙන්නේ ඒක සම්පූර්ණ වැරදි කතාවක්. ආ හරි 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 දැන් ඒක හරි කියමුකෝ. දැන් එතකොට ඒ කියන්නේ දැන් වා කියන්නේ එහෙම බැරි වුණොත් දැන් මේක දාලා කරගන්න බැරි වුණොත් ආපහු අර පරණ කට්ටියව දානවා. හරි හරි අපි ඒක එහෙමයි කියමුකෝ. දැන් මොකද්ද මට කියන්නේ දැන් මේ මොකද්ද මේ කොන්ට්‍රැක්ට් අවුල දැන් මෙච්චර මේ මැච් පරදිනවා. හරිද? එතකොට මොකද්ද මේ මේ සල්ලි ප්‍රශ්නයක් ඇදගෙන දඟලන්නේ මේවා මේ මේ ඕවා පස්සේ කරගන්න ඉස්සෙල්ලා මැච් දිනලා ඉන්නේ. නෑ නෑ අවිදු මේක සල්ලි ගැන ප්‍රශ්නයක් නෙවෙයි. මේ කොන්ත්‍රාත් ප්‍රශ්නේ ඇවිල්ලා ඒගොල්ලන්ගේ කොන්ට්‍රැක්ට් එකට කැටගරි කරපු විදිහ ගැන ඒක හෙලි කරන්න කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒක විනිවිදභාවයකින් කරන්න කියන එක තමයි ඒගොල්ලෝ කියන්නේ. මේක ඇවිල්ලා සල්ලි ගැන කතාවක් නෙමෙයි. මේ මම අර කලින් කරපු වීඩියෝ එක බැලුවා නම් ඔයාට ඒකෙන් සම්පූර්ණ විස්තරය දැනගන්න පුළුවන්. ඔක්කොම ඒ වුණාට විදු ලැජ්ජයිනේ. දැන් මේ ටුවර් රස්සේ ඔහොම වලි දාගෙන එහෙම ගිහිල්ලා ඊම කොහොමද මැච් දිනන්නේ අප්පා? නෑ අපිට එහෙමම කියන්න බෑ අපිදු. මොකද 2014 අපි ලෝක කුසලානේ දිනන කොටත් මේ වගේ ප්‍රශ්නයක් තිබුණා. ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ක්‍රීඩකයෝ අතර ප්‍රශ්නයක් තියෙද්දි තමයි ලෝක කුසලානේට ගියේ. ඉතින් අනිතක මේක අපේ රටේ විතරක් තියෙන දේකුත් නෙමෙයි, මේ මේ කාලේ විතරක් තියෙන දේකුත් නෙමෙයි. කවදත් ක්‍රිකට් පාලක මණ්ඩල සහ ක්‍රීඩකයෝ අතර ප්‍රශ්න තිබුණා. ලෝකෙ හැම රටකම මේක මේ වගේ තත්ත්වයන් තිබුණා. ඉතින් මේ දේවල් අර එලියට දෙන්නේ නැතුව පුළුවන් තරම් ඇතුළෙම විසඳගන්න උත්සාහ කරන එක තමයි වඩා හොඳ දේ. මොකද ක්‍රීඩකයන්ටත් පාලක මණ්ඩලයටත් ඒ වගේ අපේ ක්‍රිකට් වලට හොඳ විදිහකට මැදහත් තැනකට ඇවිල්ලා මේ ප්‍රශ්නේ විසඳගන්න හැකියාවක් තියෙනවා නම් ඒක තමයි වඩා හොඳ දේ. හැබැයි දැන් මේක ඉතින් විවිධ ක්‍රමවලින් එළියට ඇවිල්ලා තියෙනවා. විවිධ පාර්ශ්වයන්ගේ කතා ඔස්සේ මේකේ කරුණු කාරණා එළියට ඇවිල්ලා තියෙනවා. ඉතින් අර ක්‍රීඩකයෝ සඳහන් කරන්නේ එයාලව කැටගරි කරපු ක්‍රමවේදය ගැන එයාලට පැහැදිලිතාවයක් තියෙනවා. මේක හරියට පැහැදිලි කරන්න කියලා තමයි ඔවුන් ඉල්ලන්නේ. ඉතින් මේ ක්‍රමවේදයන් විද්‍යාත්මක වෙනවා නම් විද්‍යාත්මක විදිහකට තියෙනවා නම් කාටවත් මේවා ආයේ ප්‍රශ්න කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ විදිහට මේවා හදාගන්නවා නම් මෙච්චර ලොකු ප්‍රශ්නයක් මම හිතන්නේ ඇති වෙන්නේ නැහැ. අනේ අනේ මේ අන්ද නිකන් මේ වාගේ බයිලා මෙතන තියෙන්නේ මේගොල්ලන්ට කිසි ඌමනාවක් නැතිකම. දැන් බලන්න ෆිට්නස් නැහැ. හරි ඊට පස්සේ මැච් පරදිනවා එහෙන්. මේක ඇවිල්ලා අර සල්ලි වලට ගහන්නේ රට වෙනුවෙන් නෙවෙයිනේ ගහන්නේ. දැන් බලන්න 96 හරිද 96 වර්ල්ඩ් කප් අපි දිනනකොට ඔය මොකුත් තිබ්බේ නැහනේ. ඒගොල්ලෝ ගැහුවේ සල්ලි වලට නෙවෙයි රටට. අන්න ඒකනේ කේස් එක. ඔව් අවිදු දැන් ගොඩක් දෙනෙක් ඔය වගේ කතා කියනවා. හැබැයි අපිට මේ 96 තිබිච්ච ක්‍රිකට් එකයි දැන් තියෙන ක්‍රිකට් එකයි ඒක කම්පයා කරන්න බෑ. මේ දෙක සම්පූර්ණයෙන් වෙනස්. දැන් හිතන්නකෝ වන්දු වාර 50කට ඒ කාලේ ගන්න ලකුණු ගාන වගේ ලකුණු 100ක් විතර දැන් වැඩිපුර ගන්නවා. එතකොට මේ ක්‍රීඩකයෝ පන්දු රකින්නෝ ඒ කාලයට වැඩිය සාපේක්ෂව ඉතාමත්ම කඩිසරව ඒගොල්ලෝ හිතා ගන්න බැරි විදිහේ කැච් ගන්නවා. ඉතින් මේ ක්‍රීඩාව තනිකරම වෙනස් වෙලා තියෙන්නේ. ඔයාට 96 ක්‍රීඩා කරපු ක්‍රීඩකයන්ගේ ඇඟවල්වල ස්වභාවය සහ දැන් ඉන්න ක්‍රීඩකයන්ගේ මේ වෘත්තීය ක්‍රීඩකයන්ගේ ඇඟවල්වල ස්වභාවය ගත්තොත් ඕකේ වෙනස හරිම පැහැදිලිව තේරෙයි. අන්න ආව පොයින්ට් එකට. දැන් මොකද්ද ඒ ඇත්තට මොකද්ද දැන් ඔය එකපාරට ආපු ෆිට්නස් එක? දැන් ෆිට්නස් කියලා ඉවරලා ෆිට්නස් නැහැ කියලා අර හොඳ කොල්ලෝ එළියේ තියලා වෙස්ට් ඉන්ඩීස් ගිහිල්ලා
කාලාව. හරිද දැන් මේ ෆිට්නස් ෆිට්නස් කියලා ඉවර වෙලා මොකද්ද මේ මේ දැන් මේ මෙච්චර කාලයකට තිබ්බ නැති ෆිට්නස් එක මොකද්ද එක පාටම ඒක කොහොමද ආවේ? මේක අලුත් දෙයක් නෙමෙයි ලෝකේ හැම රටකම කරන දෙයක්. ඉතින් වෙනස තියෙන්නේ දැන් ෆිට්නස් ෆේල් වෙනකොට අපිට එතෙන්ද ආදේශ කරන්න ෂැඩෝ ප්ලේයර් කෙනෙක් අපි හදලා තියෙනවා නම් අපිට ওই ප්‍රශ්නේ එන්නේ නැහැ. ක්‍රීඩා ලෝලින්ටත් ප්‍රශ්නේ එන්නේ නැහැ. ආරයා ෆිට්නස් ෆේල් එයා නැහැ. ඒ නිසා මැච් පරදුනා. එහෙම කියන්න අවශ්‍ය වෙන්නේ ෂැඩෝ ප්ලේයර් කෙනෙක් හදලා තියෙනවනේ දැන් ඉන්දියාව ගත්තොත් ඒගොල්ලන්ගේ ක්‍රීඩකයෝ ෆිට්නස් ෆේල් වෙනවා ආබාධ වලට ලක් වෙනවා හැබැයි ඒ තැනට රිප්ලේස් කරන්න පුළුවන් ක්‍රීඩකේ ඒගොල්ලෝ හදලා තියෙනවා එතකොට මේක ඒ තරංගයට බලපෑමක් වෙන්නෙත් නැහැ ප්‍රේක්ෂකයන්ට දැනෙන්නෙත් නැහැ ඔවුන් ඒ දාන කෙනත් අර ආබාධයට ලක් වෙච්ච ක්‍රීඩකයා වගේම නිත්‍ය ක්‍රීඩකයා වගේම ඉතාමත්ම හොඳින් තමන්ගේ වැඩේ කරනවා ඉතින් ඒ తත්වේ තමයි අපි හදාගන්න ඕනේ. එහෙම නැතු මේක ෆිට්නස් ටෙස්ට් එකේ ප්‍රශ්නයක් නෙවෙයි. මේක ඇවිල්ලා අපේ ක්‍රමවේදයේ තියෙන ප්‍රශ්න. හරි හරි. දැන් ඒව ඔක්කොම හරි කියමුකෝ. දැන් වාට මොකද්ද මේ මම දැක්ක අර පහුගිය වීඩියෝ වල ඒ ටොම් මෝඩිවයි මිකියාතරොයි තියාගෙන බයිනෝ හොඳටම පළු අරිනවා. මොකද්ද වාට මේ 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 මිකියාතර එකයි ටොම් මෝඩි එකයි ඔච්චර මොකක් තියෙන ප්‍රශ්නේ? ඔව් දැන් අවිදු අපි යම් කිසි දෙයක් ගැන විවේචනය කරපුවාම මිනිස්සු හිතන දේ තමයි ඕක. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතනවා අපිට මෙයාට මොකක් හරි තරහක් තියෙනවා. මෙයාත් එක්ක නෑ අපි මේ ක්‍රමවේදයේ තියෙන ප්‍රශ්නයක් තමයි කතා කරන්නේ. දැන් අපි ගත්තොත් මිකියාත ඔහු ඉතාමත්ම හොඳ විනයක් පවත්වාගෙන යන. එතකොට ෆිට්නස් එක බලන්න. ඉතින් මේ වගේ සාධනීය දේවල් රසක් කළා අපි මේ දේවල් ගැන කතා කළා. හැබැයි දැන් මෙතනදී අපි දකිනවා පහුගිය කොවිඩ් කාලෙදී මිකියාත ඇතුළු ඒ කණ්ඩායමට ලොකු කාලයක් ලැබුණා ලංකාවේ ක්‍රිකට් එක කොහොමද යන්නේ මේ ලංකාවේ නලුත් ප්ලේයර්ස්ලා කවුද අපි මොනවද ඉස්සරහට කරන්න ඕනේ මේ කියන දේ ගැන අධ්‍යයනය කරන්න විශ්ලේෂණයක් කරන්න ලොකු කාලයක් එයාලට ලැබුණා මේ ලොක්ඩවුන් පීරියඩ් එක ඇතුලේ. හැබැයි මේ අලුත් ක්‍රීඩකයන්ව මේගොල්ලෝ හඳුනාගෙන තිබුණේ නැහැ. අපි දැක්ක පැතුම් නිශ්ශංක එනකොට මිකියාත කියනවා ඔව් මම එයාව පළවෙනි පාරට තමයි දකින්නේ. එතකොට ප්‍රවීන් ජයවික්‍රම එනකොට ඒත් එහෙමයි. ඉතින් මේ පොහුණු කරුවෙක් වුණාම ඔහු ඊටාම ලොකු වැටුපක් ගන්නවා. ඉතින් එතකොට ඔහු මේ හැම දෙයක් ගැනම අවධානය යොමු කරන්න ඕනේ. කවුද මේ එයා අවුරුදු දෙකකට තුනකට ප්ලෑන් කරනවා නම් ඊළඟට ගන්න ක්‍රීඩකයෝ කවුද කියන එක ගැන සැලසුමක් මේ පුහුණු කරුවන්ට තියෙන්න ඕනේ. ඉතින් අනිත් කාරණේ තමයි ලංකාවේ ක්‍රිකට් එක ගැන දන්න ලංකාවේ ක්‍රීඩකයෝ ගැන දන්න මේ සිස්ටම් එක ගැන දන්න අපිට තියෙනවා අපේ ක්‍රිකට් එකක් ශ්‍රී ලංකන් ක්‍රිකට් ස්ටයිල් එකක් තියෙනවා. අපිට වෙන වෙන රටවල් කොපි කර කර එයාලා කරන විදිහට කරන්න ගියොත් මේ වැඩේ අච්චාරුවක් වෙනවා. ඉතින් ඒක දන්න අපේ ප්‍රවීණ ක්‍රීඩකයෝ රසක් ඉන්න හොඳට මේ පුහුණු කරන්න පුළුවන් පුහුණු කරන විදිහට කටයුතු කරන්න පුළුවන් ක්‍රීඩකයෝ රසක් ඉන්නවා. ඉතින් මම කියන්නේ අපරාධයක් අපි මේ සල්ලි වේදම් කරන එක අපේ රටේ සම්පත් තියාගෙන. මොකද අපේ රටේ ක්‍රීඩකයන් වෙනත් රටවල් වලින් ඉල්ලීම් කරනවා. එතකොට නමුත් අපි අපේ රටේ ක්‍රීඩකයන්ගෙන් ඒ පරණ ක්‍රීඩකයන්ගෙන් හරි වැඩක් ගන්නවද කියන ප්‍රශ්නේ තමයි මම මතු කරන්නේ. අනිත් එක අපි ඉන්දියාව ගත්තොත් ඕස්ට්‍රේලියාව ගත්තොත් එංගලන්තේ ගත්තොත් ඒගොල්ලෝ යාළගේ පරණ ක්‍රීඩකයන්ව දාලා තමයි මේ ඒගොල්ලන්ගේ ක්‍රිකට් එක ඩෙවලොප් කරගෙන තියෙන්නේ. ඉතින් අපි විතරක් මේ පිට රටින් ක්‍රීඩකයෝ ගෙන්නලා ඔවුන්ට මේ පුහුණු කරුවෝ ගෙන්නලා ඔවුන්ට ලොකු මුදලක් වැය කරලා ඉතින් මේක ගැන අපි වෙනස් විදිහකට හිතන්න ඕනේ කාලයක් ඇවිල්ලා තියෙනවා. මොකද අපි අහලා තියෙනවා මේ මිකියාත සඳහන් කරනවා මේ ක්‍රීඩකයා ලංකාවේ ඉන්න මේ ක්‍රීඩකයා පකිස්තානයේ අහවල් ක්‍රීඩකයා වගේ. ඉතින් ඒ නිසා අපි ඒ විදිහටම වැඩක් කරනවා. හැබැයි ඉතින් මේ පකිස්තානයේ ක්‍රිකට් එකයි ලංකාවේ ක්‍රිකට් එකයි දෙකක්. ඒ ක්‍රීඩකයා කවදාවත් මේ ක්‍රීඩකයා වගේ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි කරන්න ඕනේ අපිට ආවේනික දෙයක්. ඒක තමයි මම නම් මේ කාරණේ තුලින් ඉස්මතු කරන්න උත්සාහ කරන්නේ. එක ඉලක්කයකට යන්න පාරවල් කීපයක් අපිට තියෙන්න පුළුවන්. ඉතින් අපි කරන්න ඕනේ මොකක් හරි එක පාරක එක දිගට යන එක. මොකද මේ විවිධ පාරවල් වල යනකොට ඒ හම්බ වෙන බාධක, හම්බ වෙන සිදුවීම්, මොන දෙන්න වෙන දේවල් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපිට ඒ ඉලක්කයට යන්න ඒ පාරවල් කීපෙන් හැම පාරකින්ම ඉලක්කයට යන්න වෙන්න යන්න හැකියාව තියෙන්න පුළුවන්. හැබැයි ඒකට ගත වෙන කාලය, ඒකට ගත වෙන ශ්‍රමය වෙනස් වෙන්න පුළුවන්. මේක හරියට අපි සිරිපාද යනකොට රත්නපුර පාරෙන් යනවද එහෙම නැත්නම් හැටන් පැත්තෙන් යනවද කියලා කාට හරි තීරණය කරන්න පුළුවන්. ඉතින් එතකොට අවසානයේදී ඉලක්කය අපි සිරිපාද යන එක. හැබැයි මේක අර නඩේ ගුරා වෙනස් වෙනකොට නෑ රත්නපුර පාර හරිනේ අපි හැටන් පාරෙන් යන් කියලා ආපහු හැරිලා යනවනම් එතකොට ආයේ නඩේ ගුරා මාරු වෙනකොට හැටන් පාර හරිනේ නෑ අපි ආපහු හැරිලා රත්නපුරේ පාරෙන් යනවා කියලා මේ විදිහට හැරි හැරි ඉන්න ගියොතින් වෙන්නේ අපිට කවදාවත් සිරිපාද යන්න වෙන්නේ නැහැ. එහෙට මෙහෙට හැරි හැරි අතරමඟ නතර වෙවි තමයි ඉන්න වෙන්නේ. ඉතින් මෙන්න මේක තමයි අපි තීරණය කරන්න ඕනේ මොකද්ද අපි යන පාර. මේක සලසුමක් හදලා
අවුරුදු ගානකට සැලසුමක් හදලා කවුරු ආවත් මොන නිලධාරියාපත් වුණත් ඒ සැලසුම තමයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් ඕක තමයි අවසානයේදී සාර්ථක විසඳුමකට අපිට යන්න පුළුවන් විදිහ. Right guys, මං හිතන්නේ අපි දැන් මේ දැනට තියෙන සිටුේෂන් එක ගැන ඕවරෝල් අයිඩියා එකක් ගත්තා. ඇත්තටම කියනවා නම් මේ 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 ක්‍රිකට් අපේ ක්‍රිකට් වල මේ වෙන දේවල් එක්ක මම නම් පට්ට කන්ෆියුස් වෙලා ඉන්නේ. මට තේරෙන්නේ නැහැ ඇත්තටම මොකද්ද මේ වෙන්නේ කියලා. හැබැයි ඉතින් අර මේ මේ විදු කියන වගේ මොන පාරෙන් ගිහිල්ලා හරි මැච් දිනනවා නම් රියල් ක්‍රිකට් ෆෑන්ස්ලා විදියට ඉතින් අපිට එච්චරයි වෙන්න ඕනේ. මොනවා කරලා කවුරු ගාලා කොහොම හරි ගමක් නැහැ. අපි මැච් එක දිනනවා නම් එච්චරයි වෙන්න ඕනේ. ඉතින් දැන් ඇත්තම කිව්වොත් මේ ඉංග්ලන්ඩ් ටුවර් එක යනකම් මේ ඉවර වෙනකම් ඇත්තටම කන්ෆියුස් වෙලා ඉන්නේ. මේ කන්ෆියුෂන් එක ඉවර වුණාම අපි ආපහු පාරක් මේ වගේ එපිසෝඩ් එකකින් කතා කරමු. ක්‍රිකට් ගැන, රටේ තියෙන දේවල් ගැන, මේ හැම දෙයක් ගැනම අපි කතා කරමු. ඉතින් අපිව සබ් කරන්න ඕනේ. සබ් කරලා අපිට සබ් එකක් දෙන්න අමතක කරන්න එපා. එමනම් ඉතින් අවිදු වෙනවා ඔයාලගේ හිතේ තියෙන ප්‍රශ්න, ඔයාලගේ හිතේ තියෙන දැවෙන ප්‍රශ්න කතා කරන්න අවිදු හැමදාමත් ඉන්නවා. එමනම් අපි ආපහු පාරක් හම්බ වෙමු මේ වගේම සීරියස් ටෝක් එකකින්. See you guys.